මධුමාධව අරවින්ද නමින් රූපයෙන් කතාබහෙන් හැමෝම වගේ අඳුරනවා. විටක කලාකරුවෙක්, තවත් විටක දේශපාලනයට සම්බන්ධ කෙනෙක්, ගායනයේ රංගනය තුළ ඔහු දක්ෂයෙක්. ඔහු කසාද දෙකකින් වෙන්වුණු වගේම අලුත් ප්‍රේමයක් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඔහුගේ ආදරය ගැන මෙහෙම කියනවා. අරවින්ද යායේ පිපුණු තවත් මලකට පසුගියදා යන්න සිද්ධ වුණා. මගේ ජීවිතේ මට හමුවුණු, මා ගරු කළ, මට ආදරේ කියලා දුන්න අය මම හැඳින්වුවේ මගේ අරවින්ද යායේ පිපුණු මල් විදිහටයි. මේ අරවින්ද යායේ මා හැරගිය මියගිය අය ඉන්නවා. මගේ ජීවිතේ නැවත හැරී බැලීමට තවත් අවශ්‍ය වුණා. ඒකට මගේ ජීවිතේ කියනවට වඩා මම අරවින්ද යාය කියලා නම් කළා. ඒ අරවින්ද යායේ මට සෙවණ දුන්න ප්‍රේම සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා සියල්ලම මම වළලනවා. මේ රාත්‍රිවල මම ඒ අතීතයේ අරවින්ද යායේ තනියම ඇවිදිනවා. එහෙම ඇවිදිනකොට එදා ඉඳන් ජීවිතේ මට ආදරේ කියලා දුන්න හැමෝම මගේ මතකයට එනවා. ඔය යායේ විශේෂත වූ මල තමයි ආදරේ පිළිබඳව පිපුණු මල. ඒ හැමදේම මම කියන කෙනෙක් නිසා කාලයකට කලින් ඔව් අරවින්ද යායේ අවසාන මලත් 2005 පරවුණා. ඒ යායේ ආයේ ඒ වගේ මලක් පිපෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වුණාට ආයෙමත් ඒ අරවින්ද යායේ මලක් පිපිලා. ඒ කියන්නේ ඔබ දැන් පෙම්බොතෙක් නේද? ඔව්. ආයි දැන් මම කියනවා අරවින්ද යායේ මල් පිපෙනවා. ජීවිතේ අපූර්ව සුවිශේෂී වූ අත්දැකීම් හැමෝටම තියෙනවා. ඒව මේ කාර්යබහුල කමත් එක්ක අපට අමතක වෙනවා. නමුත් මම හිතන දෙයක් තමයි රස තියෙන දේ ජීවිතේ එක ගොඩක් තියෙනවා. මේ අතරේ සමහර ඒවා දුකයි, සමහර ඒවා සතුටුයි. හැමෝම යනවා. ඒ යන්නේ යම් හේතුවක් එක්කයි. අරවින්ද යාය කියන්නේ මා හැරගිය, ගෙවිලා ගිය, ඉවර වුණු ආදරණීය වසන්ත කාලයක්. මම හරිම සංවේදී කෙනෙක්. ඒක මාව දන්න අය දන්නවා. මට ඉක්මනට තරහ යනවා. හැබැයි ඉක්මනටම නිවෙනවා. මම ආදරයෙන් මිනිස්සු දිහා බලන්න ඉගෙනගත්තු කෙනෙක්. එහෙම කෙනෙක්ට ජීවිතයේ ආදරයත් අවශ්‍යයි. මම හැම පරාජයක්ම ඉතා ආදරයෙන් සමරනවා. ඒක කොච්චර දුෂ්කර කාර්යයක් වුණත් මම මේක විඳ දරා ගන්නවා. මම ජීවිතයේ අමාරු කාලවලදී තනි වූ හුදකලාව විඳ කෙනෙක්. හැබැයි මම මැරෙන්න දෙම් නැහැ. මම හුස්ම ගන්නවා. ඒ හුස්ම හරි රහයි. හැමදේද තියෙද්දි අපිට හුස්ම ගන්නවද කියලා මතකයක් නැහැ. හැබැයි අමාරුවෙන් හුස්ම ගන්නෙදි ඒ හුස්ම හරි රහයි. ඉතින් හුස්ම අදින මගේ ජීවිතයට වතුර බින්දුවක් දෙන්නකම් මම බලාගෙන හිටියා. සමහර වතුර බින්දු මම අතහැරියා. ඉතින් නිශ්ශබ්දව බලාගෙන ඉන්නකොට දුවිල්ලක් මැද්දේ මගේ ජීවිතයේ තියෙනකොට කෙනෙක් මා දිහා බලාගෙන ඉන්නව මම දැක්කා. ඒ බලා සිටීමට මම කල් දුන්නා. ඒකේ වෙනසක් වුණේ නැහැ. අද වෙනකොට අරවින්ද යායේ ඊළඟ මල ලබන අවුරුද්දේ ප්‍රපෙන්න තීරණය කරලා. ඇය කවුරුත් දන්න කියන ජනප්‍රිය කෙනෙක්ද? නැහැ, ඇය එහෙම ජනප්‍රිය කෙනෙක් නෙමේ. මම ලස්සන තරුණ තරුණයන් ඉන්න කලා නගරයේ තමයි ඉන්නේ. මේ සියලු දෙනාටම මම එකම ගෞරවය දෙනවා. මගේ ජීවිතේ විවාහ දෙකක් ඉවර වෙලා තියෙනවා. මගේ ආදරණීය දියණියගේ අම්මා ජනප්‍රිය කෙනෙක්. එයාට හැමෝම ආදරේ. ජනප්‍රිය අයගේ කඳුළු දිහා හරිම ආදරයෙන් හැමෝම බලනවා. නමුත් ජනප්‍රිය නැති අයගේ කඳුළු හදලත් වලට දැනෙන්නේ නැහැ. ගැහණියගේ කියන්නේ මේකප් ගොඩකටවත් ජනප්‍රිය කමකටවත් නොවන බව මම දැනගෙන හිටියා. විශේෂයෙන්ම මගේ දරුවාගේ අම්මා කිසිවිටකටත් ගේ ඇතුලේ රඟපෑවේ නැහැ. අරවින්ද යායේ කොයිතරම් මල් පිපුණත් ඒ ආයේ වෙනස් නොවන තැනක එක්තරා චරිතයකට ඉඩ තියෙනවා. ඒ ආදරණීය දියණිය. එහෙම නේද? ඔව්, ඒ මල තමයි මගේ ජීවිතේ වටිනාම සම්මත වෙන්නේ. මම මැරෙන මොහොතදී කවුරු හරි මගේ ළඟ ඉඳලා මොනවා හරි ඔබගේ ජීවිතේ දිනපු දෙයක් තියෙනවද කියලා යන්න, එහෙම තියලා යන්න කියලා ඇහුවොත් මම කියන්නේ ඒ ශ්වේත තමයි කියලයි. ඒ තමයි මගේ ඔක්කොම. හැමදාමත් මම ශ්වේතට කියන්නේ මම ඔබව නැති කරගත්තා නෙවෙයි, ඔබව මට නැති කළා. ඒක මතක තියාගන්න දුව කියලා විතරයි. හැබැයි ඒ ගැන හොයන්න එපා. ඇය තමයි මට ඔක්කොම. මම ඇයට ගොඩක් ආදරෙයි කියලා දැය දන්නවා. ඒ තමයි මම පරිදිච්ච සහ වචනයකින් දිනන්න ඕනේ නැති ආදරණීය පරාජයත් වෙන්නේ. නමුත් ඇය සතුටින් ලෝකේ ඉන්න හොඳම අම්මා එකයි ඇය ඉන්නේ. මදු ගැන ලියවුණු මම ඇත්තක් පොත ටිකක් වෙනස් පොතක්. ඔව්, මම ගොඩක් පොත් කියවන කෙනෙක්. මේ පොතේ මම ලිව්වේ ඇත්ත. මේ හෘද සාක්ෂිය කියන උසාවියෙන් කිසිම දෙයක් මට දිනන්න ඕනේ නැහැ. මට ඕනේ ඇත්ත විතරයි. මේ පොත ඇතුලේ කිසිවෙකුට නොකියන තරම් කවුරුත් නොලිය ඇත්ත කතා කීපයක් තියෙනවා. ඒක මම රුද්‍රයෙන් ලියලයි අත්සන් කරේ. ඒ තරම් විශ්වාසයකින් මම ඒක ලිව්වේ. කිසිම බොරුවක් නැහැ. හැබැයි මගේ පිළිම නම් මම මේක නෙලලා නැහැ. පොතේ සමහර තැන්වල මම මටම ගල් ගහගෙනත් ඇති. මම මැරෙන බව දැනගෙන ජීවත් වෙන මිනිස්සෙක්. මට කවදාවත් සාම්ප්‍රදායික වෙන්න ඕනේ නැහැ. සියලු දෙනා දකුණට හැරෙද්දී මම වමට හැරුණේ මට මොනවා හරි දෙයක් අලුතෙන් දකින්න ඕන නිසායි.
එහෙම දේවල් මම දැක්කා. මගේ අන්තිම කැමැත්තත් මම නීතියට අනුව ඉෂ්ට කළා. සාම්ප්‍රදායික අත් දෙක බැඳලා සමුගන්නවට වඩා ඔබට ආයුබෝවන් කිය අවසන් ගමන් යන්න කෙනෙක් එතන ඉදීවි. මගේ අවසාන කතාව මම පවත්ලා ඉවරයි. ඒක කවදාට වුණත් පොදු කතාවක්. ඒකේ අලුත් වැඩියාවක් නැහැ. ඒ CD පාට දෙකත් ඉතා රහසිගත තැන් දෙක තියෙනවා. මගේ මරණය තුල ආගමික කටයුතු සිද්ධ වෙන්න ඕනේ නැහැ. ඉතින් මරණයට යන්නත් මදුමාදේව අරවින්ද ලෑස්ති. පසුගියදා ඔබ නීතියෙන් වෙන්නුණු බිරිඳගේ මවට ඔබ සමුදුන්නේ තෑගි භෝග ලබා දීලායි. අපි ඇත්තක් වෙන්න ඕනේ. කිසියම් වූ සම්බන්ධයක් ඉවර වුණාට පස්සේ අපි අලුත් සම්බන්ධතාවයකට යන්නේ පරණ එකේ වැරදි තියාගෙනයි. ඒ තරම් බොරුවක් ලෝකේ තවත් නැහැ. ඒ ආදරණීය මිනිසුන් මාත් එක්ක ජීවත් වුණා. ඒ අම්මා හැඬුවා. ඇය ඉතා ආදරණීය අම්මා කෙනෙක්. මම අවසානයේදී ඇයට සාරියක් දීලා උසාවියේදී වඳින්දී ඇය මගේ නළල ඉම්බා. ඇය මට කවපු බත් කටක් ගානේ මට හොඳට මතකයි. එතුමියගේ ස්වාමි පුරුෂයා මියගියේ මා ළඟමයි. ඒ සියලු දේවලුත් එක්ක සමු ගැනීම කලාවක් නම් මම පිකාසෝ වෙමි. මදුමාදව අරවින්ද කියන්නේ කවුද? විටක මම දරුවෙක්. මම සංවේදී කෙනෙක්. හැබැයි මගේ නපුරකම් සීමාවක් නැහැ. හරියට තරහ යනවා. හැබැයි ඒ සියල්ලම ඉක්මනටම මම නවත්ත ගන්නවා. දුර පනින හැමෝම අඩියක් පස්සට අරගෙන තමයි දුර පනින්නේ. ඒ අඩිය පස්සට ගැනීම තුල තමයි කොච්චර දුර පයනවද කියලා තීරණය කරන්නේ. ඒ පස්සට ගැනීම විතරක් බලන්න එපා. මම ඇතුලේ ඉන්න දරුවව කිසිට එකත් හඳගන්නේ නැහැ. ඒ දරුවට මම හරි ආදරේ. මගේ ජීවිතයේ සියලු හැම සමු ගැනීමක්ම වේදනාකාරී. හැබැයි ආයෙමත් දවසක මගේ වසන්ත කාලය උදා වේවි. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.